විරාමිනන් තුරුව යලිත් ප්‍රවෘත්ති. වත්මන් ආණ්ඩුවට ඇත්තේ තව වසරක පමණ ආයු කාලයක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අද රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ආණ්ඩුව ඇතුලේ ප්‍රතිවිරෝධයන් මතුවලා තියෙනවා. ගැටුම් මතුවලා තිබෙනවා. මං කියන්නේ ඒක ලොකුවට මතුවෙලයි කියලා. ගැටුමේ ආරම්භයක් දකින්න පුළුවන්. නිමල් සිරිපාල ඇමතුමා ජිනීවා මහ කොමසාරිස්ගේ වාර්තාව ප්‍රතික්ෂේප කළා. නමුත් අනිත් UNP මන්ත්‍රීවරු ඇමතිවරු මහ කොමසාරිස්ගේ වාර්තාව ආරක්ෂා කරමින් කතා කළා. රාජිත අද අපිට කියා දෙන්න එනවා පරණගම වාර්තාව දැම්මනම් කොමසාරිස්ගේ වාර්තාවට වඩා නරකයි. පරණගම වාර්තාව පැහැදිලිවම කියලා තියෙනවා හමුදාවට විරුද්ධ චෝදනා අභූතයි. කොමසාරිස්ගේ වාර්තාව කියනවා හමුදාව අපරාධ පිළිබඳ වරදකාරයෙක්. මේක කෙලින්ම පරස්පර ස්ථාවරයන් දෙක. මම මේ ආණ්ඩුවට එනවා තව අවුරුද්දක ආවිෂ. ඒ තමයි වැඩිම ආවිෂ මේ ආණ්ඩුවට තියෙන. රාජිත ඇමතිතුමා දන්නේ නැති වුණාට මේ මූදේ ගෑස්සා තෙල් සම්පත නියෂ්ටික බලය හදන තෝරියම් සම්පත තියෙන නිසායි ඇමරිකාව ලංකාව ඉලක්ක කරගන්නේ. මේ යෝජනාව අපි දකින්නේ ඔටුවා කෝඩාරමට ඔළුව දමා ගැනීමක් විදියටයි. හැබැයි අපි මේ තිත්ත ඇත්ත එලි කරනකොට අපේ තර්කවලට ප්‍රතිතර්ක නගනවා වෙනුවට මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? දැඩි මර්ධනයක් දියත් කරලා තියෙනවා. වකුගඩු රෝගකාරකයක් ලෙස සැලකෙන කැඩ්මියම් අඩංගු පොහොරතොගය සොයා ගැනීමට හැකිවූයේ පරීක්ෂණ ක්‍රමවේදයේ කළ වෙනසක් නිසා බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මෙම පොහොරතොගය පෙරේදා සොයා ගැනුනේ පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවකින්. ප්‍රසිද්ධ පොහොර ආනයනය කරන සමාගමකට අයත් පෑලියගොඩ පිහිටි මෙම ගබඩාව පෙරේදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ මෙම පොහොරතොගයේ කැඩ්මියම් නම් බැරලෝහය නිර්දේශිත ප්‍රමාණයට වඩා 300ක් අඩංගු ඇති බවයි. මෙම ගබඩාවේ පොහොර සාම්පල අවස්ථා දෙකකදී පරීක්ෂා කර තිබෙනවා. ඉන් පළමු අවස්ථාවේදී කිලෝග්‍රෑමයක කැඩ්මියම් මිලිග්‍රෑම් 20.7ක් සහ දෙවන අවස්ථාවේදී කිලෝග්‍රෑමයක කැඩ්මියම් මිලිග්‍රෑම් 23.7ක් මෙම පොහොරවල අඩංගුව තිබූ බව අනාවරණ වුණා. ප්‍රමිතීන්ට අනුකූල නොවන පොහොර ශ්‍රී ලංකාවට රැගෙනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අදාළ සමාගමෙන් විමසා සිටියත් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමට කැමැත්ත පළ කළේ නැහැ. රජරට ප්‍රදේශයේ හඳුනා නොගත් වකුගඩු රෝගය නිසා ශ්‍රී ලංකාවට ආනයනය කරන පොහොර පරීක්ෂාවට භාජනය කරනවා. එහිදී අදාළ මව් සමාගමෙන් ලබාගත් පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කෙරෙන්නේ පොහොර ආනයනය කළ සමාගමේ නමද සඳහන් කරමින්. නමුත් අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර වෙනත් ක්‍රමවේදයක් භාවිත කළ නිසා මෙම පොහොර තොගයේ ඇති ඉහළ කැඩ්මියම් ප්‍රතිශතය හෙළිකර ගැනීමට හැකි වූ බවයි. පොහොර සාම්පල් ටික අපි ගත්තට පස්සේ අපි මේ පොහොර ටික පරීක්ෂා කරන්න යන ආයතනය අපි අනුක්‍රමයේ අනුව කවුරුත් දන්නේ කාගේ සාම්පල් එකද කියලා. කිසිම නමක් නැතුව වෙනම රහස්‍ය අංකයකින් තමයි අපි පොහොර සාම්පල් ටික ඇරුවේ. ඒකේ ප්‍රතිඵලය තමයි පොහොර විශ්වවිද්‍යාල සමාගම කියනවා මිලිග්‍රෑම් 5යි තියෙන්නේ කියලා. හැබැයි නමක් නැතුව රහස්‍ය අංකයකින් ඇරුවාම අන්න අලුත් වාර්තා දිනවා 26.7යි 22.7යි කියලා. දහස් ගණන් රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා පුත්තලම මූලික රෝහලේ ඖෂධ ගබඩා කිරීමට නිසි ප්‍රමිතියෙන් යුත් ගබඩා සංකීර්ණයක් නොමැතිවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමට ලක්ව තිබෙනවා. මේ වන විට එම රෝහලේ ඖෂධ ගබඩා කර ඇත්තේ රෝහල් කොරිඩෝවල සහ තාවකාලික කාමර තුලයි. පුත්තලම කල්පිටියේ වනාතුවිල්ලුව නවකත්තේගම තබ්බවාදී ප්‍රදේශයන්හි දහස් ගණන් ජනතාව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ පුත්තලම මූලික රෝහලටයි. රෝහල් වාර්තාවලට අනුව රෝගීන් 400ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනපතා බාහිර රෝගී අංශයෙන් 700කට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගන්නවා. එහෙත් ඔවුන්ට ලබා දෙන ඖෂධවල සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්වයක්. ඊට හේතු වී ඇත්තේ මෙම රෝහලේ ඖෂධ ගබඩා කර ඇති අවිධිමත් ආකාරයයි. සෙලයින් වර්ග, සිරින්ජ, අත්වසොම්, දියරමේ ඖෂධ මෙලෙස ගබඩා කර ඇත්තේ ඒවා ගබඩා කිරීමේ ප්‍රමිතිය පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින්. මෙම ඖෂධවලට අවුවෙන් පමණක් නොව වැසෙන්ද හානි සිදුවන ආකාරය හිරු කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්. මේ පුත්තලම රෝලේ බෙහෙත් ගබඩාවක් නැහැ. බෙහෙත් තමතනම සීසී කර මිනිස්සුන්ට කිසිම ආරස්සාවක් නැහැ බෙහෙත් වලින්. අපි කියන්නේ ගබඩාවක් අපිට අදලා දෙන්න බෙහෙත් ටික පිළිවෙලට තියාගන්න. බෙහෙත් ගබඩාවක් නැහැ. තැන් තැන් වල කොරිඩෝල පෙට්ටි වල තියෙන්නේ බෙහෙත්. ඒ හින්දා ලෙඩ්ඩුන්ටත් අපහසුතාවයක්. ඒ හින්දා අපි ඉල්ලන්නේ අපට බෙහෙත් ගබඩාවක් ලබා දෙන්න කියලා. ඖෂධ වර්ග කිහිපයක් පමණක් රෝහලේ පාලනාධිකාරී මැදිහත්වීමෙන් කාමර කිහිපයක ගබඩා කර තිබෙනවා.
රෝහල් පාලන අධිකාරිය පවසන්නේ ඒ වාද ඖෂධ ගබඩා කිරීමේ ප්‍රමිතියෙන් යුත් ඒවා නොවන බවයි. මෙම ගැටළු සහගත තත්ත්වයේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ටීබී වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ කොරිඩව තුල ඇදී ඖෂධ තොගය ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කිරීමට උපදෙස් ලබා දුන් බවයි. ලබන වසර වන විට රෝහලට නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගබඩාවක් ලබා දීමට පියවර ගන්නා බවද ඔහු හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා. කෙසේ වෙතත් මෙතෙක් කලක් බලධාරීන්ගේ ඇස නොගැසුණු පුත්තලම මූලික රෝහලට නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගබඩාවක් ලබා දෙන තෙක් හිරු ප්‍රවෘත්ති අවධානයෙන්. සංවර්ධනයේ අංශු මාත්‍රයක් හෝ නොදුටු මඩුගොල්ල ගම්මානයේ තොරතුරු සමගින් දැන් සීමාවටත් එහා විශේෂාංගය. වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි එකම වාසගම සහිත පවුල් 56ක් පදිංචි දුෂ්කර ගම්මානයක් වන මඩුගොල්ල පිළිබඳ අප මීට පෙර අනාවරණ කළා. ගම්වාසීන් අපට පැවසුවේ ඉන් පවුල් 32ක් පදිංචිව සිටින්නේ උඩවාඩිය කොටසේ බවයි. ඒ අනුව උඩවාඩියේ මිනිසුන්ගේ ජීවිත කතාව සොයා අප පිටත්ුනේ මේ කැලෑපද මාර්ගය ඔස්සේ. මේ සුන්දර දිය දහරාව තමයි මඩුගොල්ල ගම්මානයේ අවසන් සීමාව. මෙතනින් එහාට පිහිටා තිබෙන්නේ උඩවාඩිය ගම්මානය. සීමාවට ඇත්තහා විශේෂාංගයෙන් අද අපි සූදානම් ඔබට උඩවාඩිය ගම්මානයේ විස්තර කියන්න. ගල් පොරළු කෙරුණු මගෝස්සේ උඩවාඩියට පැමිණි අපට ජීවිතයේ සැඳැස්සමය ගත කරන මේ වියපත් මාතාව හමුණා. පොඩි කාලේ ඉඳලා දුක් විඳලා විඳලා දැන් අවසාන මොහොතෙත් ඉතින් අපි බෙහෙත් ටික ගන්න 75ක් විතර දුරට යන්න ඕන. මේ ගමේ ඉන්නා වූ සෑම සීළු දෙනාටම උවමනා වෙලා තියෙන්නේ පාරයි ලයිටුයි. ඒ පාරයි ලයිටුයි තියෙනවා නම් අපි මේ තරම් දුකක් විඳින්නේ නැහැ. ගම්වාසීන්ට ආලෝකය ලබා දෙන්න ඌව පළාත් සභාවෙන් ඉදිකළ කුඩා ජල විදුලි බලාගාරයයි මේ. මේන් නිපද වෙන විදුලියෙන් සෙතසරසිය ඇති පවුල් සංඛ්‍යාව 30ක්. අවසාතරේ ඉඳලා උදේ 8 වෙනකම් පමණයි කරන්ට් එක තියෙන්නේ. ගොඩාක් දුරට රැට විදුලිය නැති වෙනවා. ගඟේ වතුර නැති වෙච්ච ගමන් ගමන විදුලිය දෙන්න බෑ. ඉතින් ගමේ මිනිස්සු ලාම් තෙල් පත්තු කරන්නත් ඕන, මේ බලාගාරයේ නඩත්තු වලට මුදල් ගෙවන්නත් ඕන. මේ කුඩා බලාගාරයෙන් විදුලි එළිය ලැබුණත් නැතත් ගමේ පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට ඇති එකම පිහිට කුප්පි ලාම්පු ආලෝකයයි. අධ්‍යාපනයට ශක්තියක් වූ ඒ ආලෝකය ජීවිතයට අවදානමක් එක්කල අවස්ථාද නැතුවා නොවේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ දෙවැනි දුව ඉන්නේ. ඒ දුව කැම්පස් යන්නේ ඉස්සෙල්ලා පාඩම් කරද්දී රෑ ලාම්බුව පෙරළුණා. මම දැක්ක ලොකු එළියක් වගේ. එයාට නිදිමත ඇවිල්ලා එයාවත් දන්නේ නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ ඇරලා ආවන් පස්සේ කාලේ ගිහිල්ලා ඉවරයි. පරම්පරා කිහිපයක සිට තමන් විඳින දුෂ්කරතා අනාගත පරපුරට උරුම නොකිරීම මේ වැඩිහිටියන්ගේ එකම අපේක්ෂාවයි. වියපත් වූ මේ ජීවිත දැස්සර බලා සිටින්නේ ඒ අපේක්ෂා මල්පල ගැන්වෙන තුරු නොවේද? තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරු. දඹුල්ල කුවි සංවිධානයේ සභාපති ආර් බී හේරත් මහතාට පහර දුන් එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ටී බී හේරත් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල අපමත මුදා හැරීමට දඹුල්ල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පසුගිය පළාත් සභා මැතිවරණයේ දීමොනරාගල හුලන්දාව හා මුදුරකැටිය ප්‍රදේශවල මැතිවරණ කාර්යාල කිහිපයකට පහර දී වෙඩි තිබීමේ සිද්ධියකට අදාළව මොනරාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර් එම් රණවීර අද පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගත්තා. ඔහු මොනරාගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 3 වෙනිදා දක්වා ආරක්ෂිත වන්දනාකාරගත කර තිබෙනවා. අලුත්ගම කන්ද විහාර ප්‍රදේශයේදී අද පෙරවරුවේ අතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සිදුගල වෙඩිතැබීමකින් මාර්ගයසල සිටි 38වැනි පුද්ගලයෙකු මියගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා හෙවත් ගම්පොළ විධානගේ සමන්ත කුමාරගේ බාල සොහිරිය ගමන්ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සංගවා තිබූ හෙරොයින් ගෑම් 100කට වැඩි ප්‍රමාණයක් අද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසුවා. දැන් ක්‍රීඩා තොරතුරු. ලෝක රග්බි කිරුළ රැකගැනීමේ සටනේ අවසන් පියවරට පිවිසෙන්නට නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සටන්කාමී දකුණු අප්‍රිකානුවන්ගේ ලෝක කුසලාන සිහිනය බිඳ දමමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ ඊයේ පැවතුනේ ලන්ඩන් නුවර ට්විකින්හැම් ක්‍රීඩාංගණයේ. ක්‍රීඩාංගණයට ඇදහැරුණු වර්ෂාව මැදේ වුවත් නවසීලන්ත කණ්ඩායම තරගයට අවතීර්ණ වුණේ සාම්ප්‍රදායික හකා නර්තනයෙන් ප්‍රතිවාදීන්ට අභියෝග කරමින්. දඬුවම් පහරක් සාර්ථක කරගත් දකුණු අප්‍රිකානුවන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. නවසීලන්තයේ නැවතත් සටනට පිවිසෙන උත්සාහක දිනමක් සාර්ථක කර ගනිමින්
ඒ ප්‍රවර්තනයේද නිවැරදි වෙල්ල කරන්නට ඩැනියෙල් කාටර් සමත් වුණා. ඉනනතුරු පළමු වරදේ තුලදී දකුණු අප්‍රිකානුවන්ගේ පසුපෙළ ආරක්ෂාව බිඳ දමන්නට නවසීලන්තයේගත් කිසිදු උත්සාහයක් සාර්ථක වුණේ නැහැ. මේ අතරතුර ඔවුන්ගෙන් සිදු වූ අතපසුවීම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට තවත් දඬුවම් පහර තුනක් පිරිනමන්නට වෙනසුරුවරයා පියවර ගත්තා. පළමු දඬුවම් පහර මෙන්න මේ දඬුවම් පහර තුනත් හෙන්රි පොලඩ්ගේ දකුණු පා පහරින් ගෝල කණු අතරින් ඇදී ගියේ පළමු වරදේ වාසිය දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්. මේ අනුව පළමු වරදේ අවසන් වන විට ලකුණු 2 7ක් ලෙස ඔවුන් පෙරමුණේ පසු වුණා. දෙවෙනි අර්ධයේදී නවසීලන්තය තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වන බවක් දක්නට ලැබුණා. ඔවුන් තරගයේ ග්‍රහණය සීතර ගැනීම ආරම්භ කළේ ඩැනියෙල් කාටර් එල්ලකල මේ දර්ශනීය ඩ්‍රොප් ගෝලයත් සමගින්. අනුතරුව තවත් උත්සාහක දිනුවක් සහ සාර්ථක ප්‍රවර්තනයක් සමගින් ඉදිරියට පැමිණ නවසීලන්තකට කැන් අභිගෝවා යන්නට දකුණු අප්‍රිකාවට හැකි වුණේ නැහැ. වරින් වර අභියෝගාත්මක තරඟ රටාවක් පෙන්වන කලත් වැදගත් අවස්ථාවලදී සිදු වූ අතපසුවීම් කිහිපයක් හේතුවෙන් තරඟයේ වාසිය ඔවුන්ගෙන් ගිලිහි ගියා. මේ අනුව තරඟයේ අවසන් ලකුණු දත්වයේ දක්ුණේ 20-18ක් ලෙසින්. ගොළු දිනුම් දෙකක් ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් මගින් ජයග්‍රාහි නවසීලන්තයේ ලකුණු රැස් කළා. දකුණු අප්‍රිකාව සිය ලකුණු 18 ලබා ගත්තේ දඬුවම් පහර 6ක් මගින්. මේ ජයග්‍රහණ සමග ලෝක කුසලන රජ තරඟාවලිය අවසන් මහා තරඟයේ සුදුසුකම් ලැබුව නවසීලන්තය එවන් දස්කමක් සිදු කළ සිවන අවස්ථාව මෙයයි. අවසන් මහා තරඟයේදී නවසීලන්තයේ ප්‍රතිවාදීන් තෝරා ගන්නා දෙවැනි අවසන් පෝර තරඟය අද රාත්‍රී 9:30ට ආරම්භ වෙනවා. එදී ඔස්ට්‍රේලියාව සහ අර්ජන්ටිනාව තරඟ වැදීමට නියමිතයි. හිරු රාත්‍රී 7:00න් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමේ සේවාව සක්‍රිය කරගන්න. අපි අලියමු වන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝවන්. Thank you.